අපි අපි කණ්ඩෑම කතා කරලා කිව්වා. අපි අපේ ලොකු ප්‍රශ්නයක් තියෙන අපි කණ්ඩෑම ගැන මාකට් කරාට කණ්ඩෑම කියන දේ මෙයා අහන්නේ නැහැ වන් මෑන් ෂෝ යන්නේ. අපිට ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කණ්ඩෑම ගැන කතා කළාට මෙයා කණ්ඩෑමත් එක්ක වැඩ කරනවාද? එයාට අර කොස් ගහට පොල් ගහ කියන මිනිස්සු පට කරගන්නවා මිසක් අවංකව අදහස්. ඒක තමයි කණ්ඩායම. ඒ කණ්ඩායම එයා හදාගන්නවා මිසක් අවංකව වැඩ කරන කණ්ඩායම, උගත් බුද්ධිමත් විදිහට වැඩ කරන කණ්ඩායම මෙයාගේ කණ්ඩායම විදිහට ඉන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. හැබැයි අපි කණ්ඩායම විදිහට ඔබ ඔය කියන හැටියට ඔබ කියන හැටියට කණ්ඩායමක් විදිහට එළියට පෙනුන අය තමයි කබීර් හෂිම් මන්ත්‍රීවරයා, ඉරාන් මන්ත්‍රීවරයා, ඊළඟට හර්ෂ මන්ත්‍රීවරයා, ඊට පස්සේ ඉමිටියස් බාකිර් මන්ත්‍රීවරයා. මේ වගේ කණ්ඩායම අපිට එළිය පෙවුණා. හැබැයි මේ අය ඔබ කියන්නේ කොස් ගහට පොල් ගහ කියන එක පිළිගන්නේ නැද්ද? නෑ නෑ, ඒ අය නෙමෙයිනේ උතන ඉන්නේ. ඒ අයට දැන් අපි දැක්කනේ මේ පහුගිය දවස්වල හර්ෂ දසිල්ලට මොන තරම් කැපිලි දානවද කියලා. කියන්නේ මේ කණ්ඩායමේ අය නෙමෙයිනේ හර්ෂලට, කබීර්ලට, ඔය ඉන්න අනිත්‍ය කියපු නම් වලට එහෙම ආග්‍රහණය කරගත්තේ නැහැ. ඉතින් ඒගොල්ලෝ නිවැරදිව අදහස් ප්‍රකාශ කරන දැන් මාධ්‍ය හරහා අපි දැක්කනේ කබීර් මොන තරම් අපහසුතාවයකට පත් කරාද පහුගිය දවස්වල කියලා නේද? මම හිතනවා සමහරවිට සජිත් ප්‍රේමදාසටත් වැඩිය කබීර් නෙමෙයි මේ හර්ෂ සිල්ලා කොළඹින් චන්දගණී කියලා. එතකොට මම කියන්නේ එතෙන්දී අපි එතන ඒ රිස්ක් එක අපිට තිබ්බා. ඒ කියන්නේ කණ්ඩායම මෙයා පිළිගන් කණ්ඩායමත් එක්ක වැඩ කරන්නේ අර තමුන් හරියි කියන, තමුන් උගතයි කියන, තමුන් තමයි ඔක්කොම දන්නේ කියන මිනිස්සු තමයි ලං කරගන්නේ. තමුන් අර නිදහස් අදහස් ප්‍රකාශ කරන අයව ඉවත් කරනවා කියන එක තමයි අපි දැක්කේ. ඒකට තමයි අපි ඇහුවේ දැන් මේ ජනාධිපති වුණාම අපිට ඇෂුරන්ස් එකක් තියෙනවද අපි කියන දේ වැඩ කරයි කියලා. ඒකට එතකොට තමයි කණ්ඩායමේ අය කිව්වේ නෑ නෑ මට ඒකට පොරොන්දු වුණා, අපි දැන් වෙන විකල්පයක් නෑ, අපි බහැල ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා. ඒකට තමයි අපි වැඩ කරන්න පටන් ගත්තේ.